ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ධර්ම දේශනාවකදී ප්‍රකාශ කරා මේ චීනයේ මිනිසෙක් වෙන එක හරි පහසුයි මේ බෞද්ධයෙක් වෙනවට වඩා කියලා. නමුත් කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා, මේ ඒ අපේ මිනිස්යන්ට වඩා චීනයේ මිනිස්සු හරි ලස්සනයි. ඒ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද කියලා අහලා තිනා. යාළ සුදු පාටට ලස්සන වර්ණයකින් යුතුව ඉන්නේ කොහොමද කියලා අහනවා. එහෙම අපට අපේ මේ බෞද්ධයෙකුට වඩා මේ පිනෙන් කුසලයෙන් අඩු නම්. මේමයි පුතේ, දැන් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ගිය ජීවිතෙන්ද? උන්වහන්සේත් මේ තුසිතේ අවුරුදු ගානක් ලක්ෂ ගානක් බැසගෙන ඉඳලානේ මේ මෙහෙට මේ මව්කුසට එන්නේ. තේන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ගිය ජීවිතේදී. ඈ එනම් පුතේ, අර සාරා සංක කල්ප ලක්ෂ ගානක් යම් දවසකර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදි මං සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා ඒ අදිෂ්ඨානයේ නියත විවරණ ලැබූ දා මොහොතේ පටන් කළා වූ දසපාරමී ධර්මයන්ගේ ඵලයන්නේ. තේන්න. ඒ නිසා දරුවෝ, අපි සතර අපායන්ට වැටුන වෙලාවේ අපිට කළා වූ පිනට විපාක දෙන්න විදිහක් නැහැ. සමහර පින් තියෙනවා. තේන්න. ඉතින් චීන ජාතිකයේ බවට පත් වුණත් ඒ චීන ජාතිකයාට ඒ සාංශාරික පටිච්ච සමුප්පන්නේ කුසල් විපාකයන් මතුවලා ඉන්න පුළුවන්. තේන්න. ඉතින් ඒ නිසා තමයි මේගොල්ලෝ ඊට අදාළ වර්ණවත් භාවයට ඊට අදාළ බුද්ධිමත් භාවයන්ට පත් වෙන්නේ සංස්කාරයක් නිසාමයි. චීන ජාතිකයා වේවා ඇමරිකන් ජාතිකයෙක් වේවා කවුරු හරි සුරූපී භාවයට පත් වෙනවා නම් ඒ සුරූපී භාවයට එකම හේතුව ඒක තමයි. තේන්න. සුරූපී භාවයට එකම හේතුව පෙර සංසාරයේ දුන්නා වූ දානය. තේන්න. ඉතින් ඒ නිසා මේ ඊට අදාළව අපි ලබන්නා වූ යම් කුසල් පක්ෂයකට අදාළ සංස්කාරයක් තියෙනවනම් අපි අතනදී මිත්‍යා දෘෂ්ටික භාවයන් නිසා නැත්තම් පෙර ජීවිතයේ සිරිසන් සත්තු බවට පත් වෙලා එතෙන්ට වැටුණා. තේන්න. අනිවාර්යම මහත්ව අර දේවල් එක දැන් සිරිසන් ලෝකයේ ඉපදුන මොනරාට ඔක්කොමට වඩා සුන්දර රූපයක් තියෙන්නේ. තේන්න. මාළු ගන්නකෝ, අර ගෙවල් වල ඇති කරන මාළු මොනසා විචිත්‍රද කියලා බලන්නකෝ. තේන්න. ඉතින් ඒ වගේ පක්ෂීන් ගන්නකො පක්ෂි ලෝකයේ කොයිසරම් විවිධත්වයක් වර්ණයේ තියෙනවද, ලස් සුන්දරත්වයේ තියෙනවද කියලා. එතන නෝනම් මේ වෙන මහත්ව මේ සියලුම දේවල් සංසාරයේ අපි කළා වූ කුසල් ලකුසල් වලට අදාළව සකස් වෙන දේ. ඒක අපි ගිය ජීවිතේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ කියලා අදාළ නැහැ. සමහර විට මීට කල්ප ගානකට කළා වූ දේක කුසල් විපාකයක් බවට මතු වෙලා ඉන්න පුළුවන්. තේන්න. ඉතින් ඊට අදාළව ඒ දේ සකස් වෙනවා. නැතුව මේ වෙන හේතුවක් නම් නිසා නෙමෙයි. ඉතින් මොනක් කෙනෙකුට වුණත් දැන් මෙතන ඔය සද්ද ඇහෙන, ඔය සද්ද ඇහෙන්නේ තලගොයකේ. ඉතින් ඔය තලගොයා උදේ ඉඳන් රෑ වෙනකම් මොකද කරන්නේ? පත්තාය කනවයි, ගෝනුස්ස කනවයි, ගෙම්බෝ ගිලිනවයි, පණුව කනවයි, ඕක තමයි කරන්නේ. කවදාකවත් එයා මේ එළවලුවක් මේ එහෙම නැත්තම් ගහක ගෙඩියක් කන්නේ නැහැනේ. තේන්න. අර මරමරා කනවා. නමුත් ඔය කන කකා ඉන්න වෙලාවට මහත්වෝ සමහරලාට මරණාසන්න මොහොතක් ආවොත් ඒ මරණාසන්න මොහොතේ මහත්ව එකපාරට මේ අපි කියන මේ බණපදයක හඬ එයාට සිහිපත් වුණොත් දැන් ඔය ඇහෙනවනේ කියන දේ. එයාට නුවණින් මෙනෙහි කිරීමක් නැතුණත් ඒව ඇහෙනවනේ. දැන් ඔය තලගොයෙක් ගමේ මිනිස්සෙක් නැත්තම් කවුරු හරි දැක්කොත් පැනලා දුවනවා. තේන්න. පැත්ත පලාත ඉන්නේ නැහැ. මිනිස්සෙක් එනවා දැක්කොත් එයා දුවලා කොහෙ හරි. නමුත් කවදාකවත් මං ගියාට දුවන්නේ නැහැ. එයි එයාට අපිව හුරුයි. එයා දන්නවා අපෙන් එයාට අනතුරක්. ඒ කියන්නේ එතනම යා බැඳීමක් අපි කිරී ඇති කරගෙන ඉන්නේ. එතකොට යා මරණාසන්න වර බයෙන් ගැහෙන මැරෙන වෙලාවට එකපාරට මේ අපේ රූපයට මතකට આવොත් මහත්වයා ඊළඟට මිනිස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. තේන්න. ඉතින් ඒ වගේ තමයි ওই සත්ව ගොවිපලක ඉන්න සතෙක් වේවා ඌරේ කරකේ කොයි වගේ වේවා මහත්වෝ මිනිස්සයා ඇසුරේ ජීවත් වෙලා මරණාසන්න මොහොතේ මිනිස්ස උපාදානයකට හිත වැටුනොත් එයා මේ මිනිස්සෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මහත්වයේ ඒ පටිච්ච සමුප්පන්න ඒගොල්ලන්ගේ පිටිපස්සේ රැස් කළා වූ කුසල් සහ අකුසල් තියෙනවා. තේන්න. ඒ කුසල් සහ අකුසල් ඉතින් ඔය ආකාරයෙන් විපාකට එනවා මහත්වයේ. එහෙම තමයි ඉතින් ඔය සිද්ධිය වෙන්නේ. තේන්න. ඒ නිසා තිරිසන් සතෙක් මිනිස්සෙක් බවට පත් වුණොත් ඒ මිනිසයා සුන්දර මිනිස්සෙක් වෙන්න පුළුවන්. තේන්න. ඒක හේතුඵල ධර්මයෙන් අපිට කියන්න බෑ. නමුත් එයාට කල්යාණ මිත්‍රා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අහවල් රහතන් වහන්සේ ඇවිදින ඉරියව්වට වඩා කැමති පණින ඉරියව්වට. බුදුරජාණන් වහන්සේ කියනවා 500 වතාවක් වඳුරු කුලේ ඉන්න මාත 500 වසාවක් වඳුරු කුලේ ඉපදිලා දැන් ඇවිල්ලා රහත් උනානේ. තේන්න. එහෙනම් අර ස්වාමීන් වහන්සේ පාත්‍ර රහතක් දානේ වළඳනවා. ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ 500 වතාවක් ඇත් කුලේ ඉපදිලා. අන්න ඇත් කුලේ ඉපදිලා 500 වතාවක් මේ වතාවේ රහත් ඵලයටපත් උනන මිනිස්සෙක් වෙලා. තේන්න.
දර පිළිංජවත්ත මහරහතන් වහන්සේ කියන ප්‍රාතිහාරය දැක්වීම අතින් සුන්දරම ස්වාමී මේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ මහා ප්‍රාතිහාරයෙන් දක්වන්නේ. අර ළමෙක් දවසක් පිණ්ඩපාත යනකොට ඒ ළමයා අඬනවා. එදා මහා උත්සවයක් ගමේ. එතකොට අම්මගෙන් තාත්තෙන් අහනවා ඇයි මේ දරුවා අඬන්නේ කියලා. මේ මේ ස්වාමීන් වහන්සේ මේ දරුවා අඬනවා මෙයාට දාගෙන යන මාලයක් නැහැ කියලා. අනිත් ඔක්කොම ළමයි මාල දාගෙන යනවා මට මාලයක්. ඒ විලාවේ කියනවා අම්මා ඒ තාත්තට අර ගන්න අර පරණල් පටක් කියලා. පරණලයක් තියෙන මේ තුත්තිරි ගහක් හරි මොකක් හරි. එයා අරගෙන මහත්තෝ ඒ මොහොතේම ඒක අරන් රත්තරන් මාලයක් බවට මේ මාලේ දාගෙන අර දරුවා එනවා උත්සවයට. ගියාට පස්සේ රාජපුරුෂෝ මේ දරු අම්මයි තාත්තයි දෙන්නම හිර ගන්නවා. මොකද අර වගේ මාලයක් රජමැදුරෝ නැහැ. තේන්න. ඉතින් එහෙම පිළිඳ වච්ච මහරහතන් වහන්සේ වසලවාදෙන් කතා කළේ. ඇයි උඹ බම්බලන් කියලා කතා කරන්නේ? ඇයි 500 වතාවක් බමුණු කුලේ අර මාන්නේ නිසා මේ උඹ බම්බලන් කියලා කතා කරනවා මේ වසලවාදේ? එතකොට මහත්තයෝ එහෙම වෙලා දැන් සුන්දර රහතන් වහන්සේ කෙනෙක් ඒ රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් හේතුඵල ධර්මයක් තියෙනවා. මොකද හේතුඵල ධර්මය? අර වඳුරු කුලවලට වැටෙන්නේ ඉස්සෙල්ලා, ඇත් කුලවලට වැටෙන්නේ ඉස්සෙල්ලා, බමුණු කුලවලට වැටෙන්නේ ඉස්සෙල්ලා ඇති කරගත්තා වූ තුෂ්ණාපච්චයා උපාදානං උපාදානයට අදාළවයි ඒ රහත් භාවයට අදාළ දැනීම් සකස් වුණේ. තේන්න. එහෙනම් 500 වතාවක් වඳුරු කුලේ ඉපදුනා නම් වඳුරු කුලේදී රහත් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් 500 වතාවක් වඳුරු කුලයට පත් වෙන්න පෙර ආතුව උන්වහන්සේ රහත් වෙනවා කියන අදිෂ්ඨානය තුල පාරමී ගමනක් ආපු කෙනෙක්. නමුත් කොතනකද හෝ අකුසලයෙන් වැරදිලා වඳුළු කුරේට වැටුණා, වැටිලා ඒ දීර්ඝ ගමනේ එන්න වුණා. අතනින් මිදෙද්දිම මාත්‍යෝ යම් කුසලයක් නිසා ආයිමත් මනුස්ස ජීවිත ලැබිලා ආයිමත් අර උපාදානයේ සශ්‍රීක භාවයට මේ සක්‍රීය භාවයට පත් වුණා. තේන්න. ඉතින් ඒ නිසා මාත්‍යෝ කොයි ජාතිකයෙක් වුණත් මිත්‍යා දෘෂ්ටික වුණත් එයා ලස්සන වෙනවා නම්, එයා ආයුෂ වර්ණේ වැඩෙනවා නම්, උගත්කම තියෙනවා නම්, ලෝකේ ජය ගන්න කෙනෙක් වෙනවා නම් ඊට අදාළ සංස්කාර පිටිපස්සේ තියෙනවා. තේන්න. ඒක ගිය ජීවිතේ නෙමෙයි, මීට ආත්ම ගාන 500 දැන් අර වඳුරු කුලේ ඉපදුනා කියපු රහතන් වහන්සේ ආත්ම ගාභාව 500ක් වඳුරු කුලේ. නමුත් මහත්තු එනම් මේ ආවේ කොහේ මේ කුසලයක්ද? ආත්ම භාව 500කට ඉස්සෙල්ලා. තේන්න. එහෙනම් ඉතින් චීන ජාතිකයෙකුට, ඇමරිකන් ජාතිකයෙකුට ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ.